ඉති මේ ධර්මදේශනා මාලාව තුළින් අපි මේ දවස් වල සාකච්ඡා කරන්නේ උතුම්මූ රතන සූත්‍ර දේශනාව පිළිබඳව. රතන සූත්‍ර දේශනාවත් තුන්වෙනි ගාථරත්නය යංකංචි විත්තන් ඉදවා හුරංබා සගගේ සුවායන් රතනං පනීතන් නෝ සමං අත්ති තත්හා ගතේනෑ දම්පි බුද්ධේ රතනං පනීතන් ඒ තේන සච්චේන සුවත්ති හෝතු මෙන්න මේ ගාථ රත්නයේ න නෝ සමන් අත්ති තතහා ගතයන තිය මෙන්න මේ කාරණාව තමයි අපි සාකච්ඡා කර කර හිටිය සක්ගේ සුවායන් රතනම් පනීතන් මේ ලෝකයේ මොනතරං උතුම් රථන තියෙනවද ොයි රන් උතුම් වටින රතන තිබනත් නනෝ නනෝ කියලකෙන්නේෙ නැහැමයි සමන් අත්ති අථහාගතය භාගිතුන් වහන්සේට සමාන රතනයක් නං මේ ලෝක දහතු වී ඇත්තේම නෑ. එනිසා මේ පහුගිය දේශනාවල් වල රතන ගැන සෑහෙන විස්තරයක් අපිසාකච්ඡා කළා. දර් මේක විසි හතරනි දේශනාව. අපි පහුගිය දේශනාවෙන් සාකච්ඡා කළා මේ රතන ගැන කතා කරනකොට ක්‍රම පහකින් රතන ගැන සාකච්ඡා කරනවා. එක පළවෙනි කාරණාවතමා චිත්තී කතන් ගරු කරන ලද අර්ථෙන් රතනයක් කියල කියනවා. මහක් ගංච මහා අනර්ග බව නිසත් රතනයක් කියල කියනවා. අතුළං ඉක්මෝන්ඩ බැරි නිසා. තුළනය කරන්න බැරිනිසා රතන කියේලකේනවා දුල්ලබදස්සනං අතිශය කලාතුරකින් දකින නිසා රතන කියල කියේනවා අනෝම සත්ත පරිභෝගන් මේලෝකෙ මහාපුුණ්්‍යවන්තයෝ පරිභෝග කරන නිසා. අනෝම සත්ත පරිභෝගන් කියලා රතනවලට ආකාර පහක් සඳහන් කරනවා. පහුගේ ධර්මදශනාවෙන් විසිත්තුන් වැනි ධර්ම දේශනාවෙන් මේ චිත්තී කතන් කියන කාරණාව අපි සාකච්ඡා කළා එතර අද ධර්මදේශනාවෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දෙවනි ආකාරය මහක් ගංච මේ ලෝකයේ මහා අනර්ගය දේවල් තියෙනවනං ඒ සියල්ලටමත් වඩා මහා අනර්ගවෙන්නේ භාගිතුන් වහන්සේ මයි කියන කාරනාව තමයි අද ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරන්නේ. පිනතන මේ ලෝකයේ මහා අනර්ග දේවල් හතර සඳහන් කරනවා කාසිකං වත්තන් ලෝකෙ තින අනර්ගම දේවල් අතර එක කාසිකං වත්තන් මොනර්ද මේ කාසිකං වත්තන් කෙලකෑන්නේ කසී සලු සු ගැන වනයෙන් අහල තියෙනවා නමුත් කසී සලු දැකලත් නැහැ කසී සලු කොහොමද කියලා දන්නෙත් නෑ රතන සූත්‍රරට්ටකථාව තමයි සඳහන් කරන්නේ ලෝකයේ තියන අනර්ගම දේවල් අතර කසී සලුක ජාතියක් කියලා. එතර මේ කසී සලු කියල කියන්නේ සඳහන් කරනවා කසී සලුව කවදාවත්ම දිරුවත් ඒක වර්ණය නං වෙනස්වෙන්නේ නෑ ත්ම වස්ත්‍රේක යම් වර්ණයක් නම් තියෙන්නේ මේ කසී සළුව දිලු දිරුවත් ඒ වර්ණය වෙනස් වෙනෑ දිරපු කසී සලුවත් වර්ණවන්තයි දිරාපු වස්ත්‍රේක වනත් ඉතා හොඳ වර්ණයක් තියෙනවා කියල සඳහන් කරනවා. සැපසහිත ඉස්පර්ශයක් මයි තියෙන්නේ ඒ නිසා දිරාපු කසී සලුවක් වුනත් ලොකු වටිනකමකින් යුක්තයි කියල කියල් තියෙනවා.ඉලකට පැහැදිලි කරනවා නමුත් පෙන්න්නතුනි ඊළඟට මේ තරං වටින කසී සලුත් භාකවුතුන් වහන්සේගේ නම් පාදමූලේ තියලයි පූජා කළින් කසී සලු භාගිතුන් වහසට පූජ කරපු අය මේ උතුම් වස්ත්‍රයත් තිබ්්‍යය බුදුරජාණන් වහන්සේගේ සිරි පාදමූලේ මයි. ඒ කාරණාවෙන්ම භාගිතුන් වහස කොච්චර වූ සසස්ද කියලා ඒ නිසා අනර්ගතින් ගත්තහම භාගිතුන් වහන්සේම තමයි මේ ලෝකයේ අනර්ගතම රථනය බවට පත්වෙන්නේ. එනකට භාගිතුන් වහන්සේගේ ශ්‍රීපාදයට පෑගෙන පස් යම් කෙනෙක් එ පස් අරගෙන වන්දනා කරනවනන් එයත් ඉතාම මහත් පලයි මහානිසංසයි මේ ලෝකේ කාග පයට පෑගුණ පස්ද අරගෙන මිනිස්සු ඇන්දි නමුත් භාගිතුන් වහන්සගේ පයට පෑගෙන පස්වලට පවා මිනිස්සු නෙමේ දෙවියෝ බ්‍රහ්මයෝපවා වන්දනා කරනවා. ඒ අතින් කල්පනා කරහමත් භාගිතුන් වහන්සේ තරන් මුත්තම රතනයක් මේ ලෝකෙ තව කොහෙද. පින්න දෙන ඒ බව දන්න නිසාම තමයි ධර්මාසුවයක මහරජ්ජිරූ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මහත් වූ පූජාවල් කළේ භාගිතුන් වහන්සේගේ පරිභෝග වස්තුූන්ට පවා විශාල පූජාවක් ධර්මාසයකර ජුරු කරලායි තියෙන්නේ. ඊළගරත්තුන්ගනි කාරණාව අතුළට ේන අතුළට ටේන කනෙ තුළනය කරන්න බැරි රතනයක් නම් සඳහන් කරනවා ඒත් භාගිතතුන් වහසම තමයි එදර මෙතන මොකදද මේ අතුළට්ටේනකින් අර්ථයෙන් පැහැදිලි කරන්නේ ඒ කාරණාව පිනතුන මෙහෙම සඳහන් කරනවා සක්විති රජකෙනෙකුගේ චක්‍ර රතනයේ මැද ඉන්ද්‍රනීල මානිික්යක් තියෙනවා සක්විති රජ්ජිරුවන්ට පහළ වෙන රථන හතේ පළවෙනිියෙක් චක්‍ර රතනයේ දැ මුලින්ම සඳහන් කලා චිත්තී කතට්ට එය කියන කාරණාවෙන් මෙ මිනිස්සු සක්විති රජ්ජිරුවන්ගේ චක්‍රරතනයටත් මනිරතනයට පූජා පවත්වනවා. පූජා පවත්වලා යම් ප්‍රාර්ථනාව කළොත් ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා. ඉදි එතුට මෙතන සඳහන් කරනවා ආං ඒ තරන් උසස් චක්‍ර රතනයේ මැද කොහොමද තියෙන්නේ. ඉන්ද්‍රනීල මානිික්‍යයක් තමයි මැද තියෙන්නේ. එද සඳහන් කරනවා මේ චක්‍රරතනයේ ද නිල් මැනිික්වලින් තමයි මනාව හැදිල තියෙන්නේ. ඉන්ද්‍රනීල මානික්්‍යයක් එම ඇතන්ඒ නිල් මැනික්වලින් තමයි මැද හැදිල තියෙන්නේ ඒ මැද කොටසේ ඉඳලන් නිම්වලල්ල දක්වා විහිදෙන අර. හැදි තියවා මැදකොටසේඳලා නිින් වලල්ල දැක්වා මේක හොඳ දේරේන කරත්ත රෝධී ගැන කල්පනා කරහමු කරත්ත රෝදේ අපි වටි කියෙ අරන්න නත ගරාදී කියල කියන්නේ අපි දකිනවා නර බයිසිකලයකන අර කම්බි තියෙනවා එතට කරත්තරෝධේ ලීවලින් හදාපු ඊට වඩා ලොකු ලොකු දනු හිටවලා තියෙනයි වට කියන ගරාදදි කියලා ගරාජි සම්බන්ධ කරලා තියෙන මැද්්‍ය තින කොටසට අපි කියනවා කරත් එකන අපි කැනෙ බොස් ගෙඩියී කියල අං ඒ කොටස තමයි මේ ඉන්ද්‍ර නීල මානිික්කෙන් හැදිල තියන්නේ චක්කරතනී එක ඉදුනීල් මැණක් මැද්ද සිදුරක් තියෙනවා එතොට එතන ඉඳලා නිම් වලල්ල දක්වා කරත්ත රෝධි යකට පට්ටම හයිකරලා තියෙන කොටස ඒ කොටසට තමන් නිම් වලල්ල කියන්නේ එතොට නිම්වලල්ල දක්වා විහිදිලා තියන මේ අර ඇතන්ගේ ගරාදී අ ඒවා මෙතන සඳහන් කරනවා අන්ගේ ගරාදි මනවාර ඉන්ද්‍රනීල මානිිකයේ දලා නිම්වලල්ල දක්වා විහිදිලා ගිහිල්ල තියෙනවා එතට සඳහන් කරනවා ඒ අරයන් හැදිල තියෙන්නේ සප්ත රතනවලින් කියලා එය අරඔක්කෝ මේ චක්‍ර රතනය අරදාහක් තියෙනවා ඒ සියලුම අර හැදිල යෙන මොනවාගෙන්ද සප්ත රථන වලින් එතවට කෙරවලේ අර සම්බන්ධ කරපු නම්වලල්ල හැදිල තියන්නේ පබලුවලින් මෙතම චකරතනය හැදිල තියෙන හැටි මැද්ද ඉන්ද්‍රනීලමානිිකයක් සප්ත රථනවලින් අර හැදිල තියෙනවා නිම්වලල්ල හැදිලතියෙනවා පබලුවලින් රැබේ කරත්තරෝ දෙට වඩ පොඩි වෙනසක් තියෙනවා හරත්තරෝධය අර නිම්වලල්ලෙන් එලියට නෑන එහෙමන මේ චක්‍රරාතනය අර නිම්වලල්ලෙන් එලියට විහිදිලා ගිහිල උල්ලෙලයි තියෙන්නේ හරිට නිකන් ගෙතකොට පේනෙ දැතිරෝධයක් වගේ මේ කාවිදයක් වගේ දැතිරෝධයක් වගේ පේනවා ඒ වෙනස ඒ වෙනස තියෙනවා එලඟට මේ අරයන් අතර අර දහයෙන් දහයට තියෙනවා මෙට කියැන මුණ්ඩාර කියලා අපි සාමාන්‍යෙන් කියන්නේ මේ ගෙජ්ජියක් කියල අ හෙළ වෙනකොට පොඩි හඩක් නැගෙන ේජී කියලා ජතියක් තියෙනවාන දෙකට මේ නිම්වලල්ල අර දහයෙන් දහයට දහයෙන් දහයට මේ මුන්්ඩාර තියෙනවා ගෙජ්ජි වගේ එතවට මේ නිම් මේ චක්‍ර රතනේ මුන්්ඩාර සීයක් තියෙනවා හරියට චක්‍රාතනය ක්‍රියාත්මක වෙනකොටත් අනික් වෙලාවටත් ඉතාම මද සුළඟක් හැමුවත් මෙ මුන්ඩාර සෙලවෙඩ පටන් ගන්නවා හරියට කොයි වගේද අතිශය දක්ෂ සංගීත බාන්්ඩ වාදක පිරිසක් ඉතාම මෙහෙරි තූර්ය වාදනයක් කරනවද මෙ මුන්්ඩාර හෙලවෙනකොට නැගන්නේ ඒවාගේ ඉතාමමිහිරි හඬ අති දක්ෂයකුගේ තූර්යවාදන හඬක් වගේ තමයි දැරන්නේ. ඉතාම මෙහිරි හඬක් නික්මෙනව මෙ ඉන්ද්‍රනීල මානික්්‍යයේ දෙපැත්ත සිංහ මුහුණු දෙකක් වගේ තමයි තියෙන්නේ. දර මොකක් ඉන්ද්‍රනීල මානිික්්‍යයර අර සවිකරලා තියෙන මැදකොටස ඒ කොයි පැත්තෙන් බැලුවත් දෙපැත්ත සිංහමුණු දෙකක්ත තමයි තියෙන්නේ. පින්නතින මෙ චක්‍ර රතනය, හදන කෙනෙක් හෝ හදවන කෙනෙක් නක් නෑ. ඉගැනෙ මේ චක්‍රරතනය කවුරුවත් හදපු එකක් නෙමේ. මේක සක්විති රජ්ජුරුවන්ගේ පිනට ඉබේ විශ්වයේ නිර්මාණය වෙලා එන දෙයක්. මේ හදන කෙනෙක් නෑ සක්විති වෙන රජකුගේ පිනට ඉබේම පහළ වෙන දෙයක්. රජජිරුවන්ගේ කුසල මහිමේ නිසාමයි පහළ වෙන්නේ යම් රජ කෙනෙක් දස සක්විති වත් සම්පූර්ණ කරලා. හෙසේ පටන් මනාව පැන්සැනහිලා. පෝය දවසක උපෝසත සිල් සමාදන් වෙලා තමන්ගේ මාලිගාවේ ඉහල මාලී ඉන්න වෙලාවෙ. සඳහන් කරනවා තමන්ගේ සිල් පිරිසිදු කරමින් තමයි ඉහළ මාලයට වෙලා ඉන්නේ. ගද සිල් පිරිසිදු කරනවා කියල කියන්නේ සිල් ආවර්ජනය කරනවා. කොතන කතනහරි පුංචි පුංචි හරි පලුදු තිෙනවන ඒවාගේ පළුද්දක්වත් වඩ දෙන්නෙ නැතුව ඉදිරියට මේ සීලේ ආරක්ෂා කරනවා කිය තමන් අතින් පළුදුවෙච්ච තැන්තියෙනවද කියල හොය හොය සිල් ආවර්ජනය කරන එක තමයි සිල් පිරිසිදු කරනවා කියල කියන්නේ. තැන් රජ්ජිරුව උදයවනාල උපෝසත සිල් සමාධන් වෙලා උඩුමහලට වෙලා තමගේ සිල් ආවර්ජනය කරකර තමයි වෙලාවෙේ ඉන්නේ සාමාන්‍ය රජෙක් නමේ දස්ස සක්විති වත සම්පූර්ණ කරපු ජකෙනෙක් ආග එහෙම සඳහන් කරනවා ඊළඟට හරියට නිකං මේ වෙලා වේ ආකාසිෙන් සඳක් නැගගෙන එනවා වගේ නැතන් සූරයෙක් පායගන එනවා වගේ චක්‍ර රථනය පහළ වෙලා අහස ඇත ඉඳලයි නව පේනවා ම පුද්දුම එළියක් හරි දිලිසෙනවා මේක දිහා බලාගෙන මිනිස්සු කියනවා හරි පුදුමයි ආන් තවත් හඳක් පායලා කියලා. මිනිස්සු තවත් ලංවෙන කොට තවේ ලිය නිසා කියනවා නෑ තවත් ඉරක් පායලා කියලා. සියරු දෙනාම පුදුමයෙන් බලාගෙනඉන්න කොට සක්විති රජ්ජිරුවන්ගේ මාලිගාව අව ටැවිල්, ඉතාම පහතට ඇවිල්ල ්‍රජිරුවන්ගේ මාලිගාවේ නැගෙන හිර පැත්තේ, ඉතා ඉහලත් නැතුව ඉතා පහලත් නැතුව චක්‍රාතනය න අතර වෙන. ජ දැක්ක හම මේ චක්‍රරතනය රජරු කල්පනා කරන මම සක්විති වනාවත්ද කෙල් රජරු හිතනවා. රත්තරං කෙෙන්්ඩියෙන් පැන් අරගෙන ඇවිල්ලා මේ චක්‍ර රතනයට දකුණු අතින් පැන්ිහලා ඉල්ලි මක්කරනව රජ්ජුරෝ චක්‍රරථනය මට මේ ලෝකය දිනොල දෙන සෙක්වා කියලා අෙම ඉල්ලි මක්කරනකොටම මේ චක්ක්‍ර රතනය ක්‍රියාත්මක වෙන්න පටන්ගන්න. ඒ කැරකට පටන් ගන්නවා. ඒ කැරකෙනකොට අර මුන්්ඩාරවල හඬ නැගෙනවා. ඉතාම මිහිරිකින්කිනි හඬක් පංචතූර්ය නාදයක් වගේ මිහිරි හඬක් නගමින් චක්‍රරතනයේ ක්‍රාත්මකයනවා කියල කියන්නේ ඔහු සක්කති වනා කියන්න එකයි. මේ චක්‍ර රතනයට පුදුම බලයක් තියෙනවා රජුත් අරගෙන යොදුන් දොළහක ඉන්න සියලුම මිනිස්ු අහසර ගණ්ඩ පුලුවන්. යොදුන් දොලහක් කියල කියෙන දලවසයෙන්. ඇැතැක්ම එක සිය විස්සක් පමණ වටේට ප්‍රදේශයේ ඉන්න සියලු දෙනාම අහසට ඔසවන්ඩ මේ චක්‍රරතනයට පුළුවන්. චකරතනය ආනුභහවි. ගේ නිසා ඒ තරම් ශ්‍රේෂ්ටයි චක්‍රරතනය මනාව රජ්ජුරුවන්ගේ ඇතුල් නගරේ පෙරදිග පැත්තෙන් මහජනතාවට සුවන්ද මලින් පූජා කරන්න පුළහන් තැනක නොසෙල්වීම නතර වෙලා තියෙනවා. නිසුට වදඳා කරන්න පුළුවන් මට්ටමේතමතන් මල් පූජ කර මිනිස්සු වන්දිනව චක්කර අතනයට. මේ චකර අතනය පහළ වෙලා ටික දවසකින් රජජරුවන්ට පහළ වෙනවා හත්ති රතනේ මේක තමයි සක්විදි රජිරුවන්ගේ දෙවනේ රතනේ රතන හතක් පහල වෙනවනි හත්ති රතනේ දි චක්‍රා අතනය පිළිබඳ මීට වඩා දීර්ග විස්තර ගොඩක් තියෙනවා. හත්ති කියල කියන ඇතාටනේ එදර හත්ති රතනයක් පහල වෙනවා සදාන්කරනවා මේ හත්ති රතනේ මුළු ඇඟම සුද්දුම සුදුයි සුදු ඇතෙක් පහළ වෙන්නේ. පාද හතර රතුයි ඇග සුදුහි පාද රතුයි හත්පොලකින් මහපොෝ විස් පර්ෂ කරනවා. යසාමාන්‍යය කනෙ කතර පොලයින්නේ පාදහතරින් තමයි මහපොලො ස් පර්ශ කරන්නේ මෙ හත්ති රතනය හත් පොලකින් මහපො ස් පර්ෂකරවා. ඉළඟට සඳහන් කරනවා මේ ඇත් රජු ඉර්දිිමත් කුල වශයෙන් ගත්තහමඒ හරි ඉරදිිමත් ඇති එකන යන්නේ මේ අතා යන්නේ ආහසින් ඇතාගේ කුලයමකක්්ද කියල කීවොත් උපෝසත කුලෙෙන් පහළ වෙනවනං ගේෂ්ටම ඇතා තමයියෙන්නේ චද්දධන්ත කොලයෙන් පහළ වෙනවනම් කනිිෂ්ටම ඇතා තමයි එෙන්නේ කුලවසයෙන් එක්කෝ චද්දන්ත කුලේ නැත්තන් උපෝසත කුලේ මංහිතන පිනතුනි මේ ඇත්තුූ අපිට දකින්න නෑ මහා පුුණ්්‍යවන්තයන්ගේ කාලට තමයි මේ ඇයි දකිඩ ඉන්නේ කද මේ උපෝසත කොලේ ඇතෙක් තර ශක්තිමත් කියනවා ද මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයෝ සීයක් නෙමෙයි දාහක් නෙමෙයි ලක්ෂයක් නෙමෙයි කෝටියක් නෙමෙයි මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයෝ කෝටිසීයක් මේ අතා ශක්තිමත් කියල කියනවා. උපොසත කොලිය ඇති සක්විති රජවුරුන්ට විතරයි පහළවෙෙන්. ආශ්චර්ී තමයි සක්විති නොවන එක රජකුට මෙ උපෝසත කුලේ ඇතෙක් පහළ වනා කර කියනවා. සක්විති නොවිත් සක්විති රජකුට පහළ වෙන මේ රතනේ කාට පහළවෙඩ ඇත්ද දෙවෙන කාටවත් නෙමෙයි ඔබෙත් අබෙත් මුතුම් මිත්තෙකුට තමයි ඒ ඇතා පහළවෙලාතියන්නේ. ඒ අතින්ම කොච්චර ශ්‍රේෂ්ටද ඒත් වෙන කාටවත් නෙමෙයි දොටු ගැමුණු මහරජ්ජිරුවන්ට හිටපු කණ්ඩුල කියන හස්තියා අඋපෝසත කුලේ කියර කියන්නේ. මිනිස්සු කෝටි සීයකට වඩා ශක්තිමත්. අන්න ඒකෙන් තමයි තහවුරු කළේ නන්දිමිත්‍ර මේ හස්තියාට වඩා ශක්තිමත් කියලා. දොටි ගැමුණ රජරුවන්ගේ මහයෝදයා කොච්චර ශක්තිමත්ද මිනිස්සු කෝටි කෝටි සීයකට වඩා නන්දිිමිත්‍රයෝදයා ශක්තිමත් කියල කියනවා. කොහොම දෙයාගේ ශක්තිීමෙන්න්නේ නන්දිමිත්‍රට යම්ම ොහොතක පුළහන් වුණා මෙහස්තයා දල දෙකින් ඔසෝලාබිමයින්ඩ ඒකෙන් තමයි තීරණය කළෙයි ඔහු ඇතාට වඩා ශක්තිමත් කියලා. ඉදිින් ඇතිවට අපිට තේරෙන්නෑ පුුණ්්‍ය වන්තියූ මේ ශක්තිය කොහොම දෙහිෙවවි කියලා පොඩි කාරණ කීපයක් සඳහන් කරනවා මෙහෙම ශක්තිය ලබන්ඩ නන්දිමිත්‍ර සංසාරම නෝද කළී කියලා. රහතන් වහන්සේ නමකට මාංස සහිත දාානයක් පූජ කරලා තිෙනවා. කාශ්්‍යව බුදුරජාණන් වහන්සේට වතුර මුහ කරන්නේ නැතුව උයපු කිරෙන්ම පිසූ බත් පූජ කරලා තින කිරිබත්. ඊට අමතරව හැරමිටි පූජ කරලා තියෙනවා. මීට අමතරෝ තවත් බොහෝ කුසල් සංසාර්ගමණි කරන්නඩ ඇති විශේෂ පින්කන් හැටියට මේ දාන තුන සඳහන් කර තියෙනවා නන්දි මිත්‍ර ශක්තිය ලැබීමවන් පින්කන් නිසා කියලා. එතොටෙක් ූපෝසතුකුලෙන් ජේෂ්ඨ ඇතෙක් රජ්ජරුවන්ට පහළ වෙනවා එහෙම නැත්තං චද්දධන්තකුලෙන් පහල වෙන උම් කනිිෂ්ටම ඇත පහළ වෙන ත දන්ත කළේ ඇත එක් කොච්චර ශක්තිමත්ද චද්දන්ත කුලේ ඇතික් මිනිස්සු කෝටි දාහක ශක්තිය දරනවා මොද දෙක චද්දන්තයෙකුට උපෝසත කුළේ ඇත්තු සීයක ශක්තිය තියනවා උපොසත කුළේ ඇතු දහයක ශක්තිය තියෙනවා එතකොට මිනිස්සු කෝටි දාහක ශක්තිය දරනවා කොන්්ඩන්ජ මහරහතන් වහන්සේට උපස්ථාන කළේ කවුදවරුදු දොළ හක්තිසේ උන්වහසිට උපස්ථාන කළේ ඉර්ෘදිමත් ඇත්තු අටදාහක්. එදර උපෝසත කුලේ ඇත්තුත් චද්ධන්ත කුලේ ඇත්තුත් ගමන්කරණය අහසින් පයින්යන්නත් පුළුවන්. අහසින් යන්නත් පුළුවන් මේ ඇත් යානාව මොන්න තරං වේගවත්ද වර්තමානය අපි කතා කරන නවීනතම ගුවන් යානයකට වඩා වේගින් යනවා. එක තහවුරු කරන්නේ පරජ්ජුරුවන්ට උදේට කෑම බෙදනකොට රජ්ජරුව මේ ඇතාගේ පිටේ නැගල කියනවා මට ලෝකෙ වටේ රවමක් ගිහිල්ලෙන්ඩුවන කියලා රජර ඇ කෑම බෙදනකොට අයි ඇතාගේ පිටට නගින්නේ නැවත රජ්ජිරුවෝ උදේට කෑම කණ්ඩ තමන්ගේ රාජ්‍යවටේ රවුමක් ගිහිල්ලේනවා ඒ තරන් මේ ඇතා ශක්තිමත් ගමන් කරනවා කාටවත් පේන්නේෙ නෑ. ඒ තමයි හත්ති රතනේ ඉළඟන සඳහන් කළා විශේෂයෙන් මේ හත්ති රථනයට පුළහංකම තියෙනවා වර්ගයොදුන් දොළහක පිරිසක් අරගෙන අහසර නැගල ජම්බුද්ධීපේ වටේ රවමක් ගිහෙල්ල උදේ හාරය ගන්න කලින් නැවත රාජධානයට පැමිණෙන්ට රජරුව අරං විතරක් නෙමෙයි වර්ග යොදුන් දොළහක ඉන්න සේනාවත් අරගෙන තමයි මේ විදිහෙද ගමන් කරන්න පුළුහන් කියල සඳහන් කරනවා ඒත් තරං බලයක් ඒ තරං ශක්තියක් මෙ හස්ති රතනයට තියෙනවා තවත් නොබෝදිනකින් හස්තිරතනය පහළ වෙලා තවත් නොබෝදිනකින් රජිරුවන්ට පහළ වෙනවා අශ්වරතනයේ වලාහකකුලේ අශ්වයෙක් ඒ කියන්නේ අජානී අශ්වෙයි මේ අශ්වය යන්නෙත් වලාකුළු අතරින්. ඒ තමයි වලාහකකුලේ කියල කියන්නේ. අර ඇත්්‍යනයේ වගේම සාමාන්‍යි කෙනෙකුට තීරණය කරන්න බැරිතරන් වේගයක් මේ අශ්වරතනයට තියෙනවා. ශරීරය කොයි වගේද අශ්වරතනය ශරීරයත් මනා සුදු. ඉතාම් සුදුයි සඳන්කරනව පාදයන් රතුයි ඉතාම මුරුදු වූ කේසයන්ගින් ශරීරයේ සුදනාට මෙ අශ්වරාජයාගේ හිස කළුයි කියල සඳහන් කරනෝ. හිස කළුයි ඇඟ සුදුයි පාදරතුයි ඉතාම මුරුදු කේසයන් තමයි තියෙන්න්නේ මනාව සඳහන් කරන අ වලාහක නම් වූ අස්්ස්ව රාජ කුලයෙන් තමයි මෙයා පහළවෙන්නේ. මෙන මේ අශ්වරතනයටත් දොළොස් යොදනක ඉන්න පිරිසත් අරගෙන ලෝකෙ වටේ ගිහිල් ඇන්ඩ පුළුවන් කියන අවඋද හාරයට කලින්. මේ අශ්වරතනයත් එක්කම මනිරතනයත් ලැබෙනවා නෙල් මැනිකක් විශේෂයෙන් සඳහන් කරනවා උසස්ම වර්ගී මැනිකක් මරතන. අශ්වරතනත් එක්කම පහළවෙනවා සක්විති රජිරුවන්ට මනිරතනය. මෙ මැනික පැති අටකින් යුක්තයි එකන්න මනාව කපලා ඔපකට උපකරපු මැණිකක් පැති අටක් තියෙනවා ඉතාම හොඳින් කපල තියනවා කියල සඳහන් කරනවා චක්‍ර අතනේ නාබිය ගද චක්‍රතනයේ නාබී නාබිය කලකිව අර අර සවිවෙලා තියෙන කොටස මෙන මේ වගේ මනාව මෙ මැනික පේන්ඩ තියෙනවා. වේපුල්ල කියන පරුවතයේ තමයි පහළ වෙන්නේ. මේ දේශනා මාලාවී මුලින් සමහර වෙලාවට මඟතින් කියවිලා තියෙන්ට පුළුවහන් මෙ මනිරතනේ වේ භාර පරවතයෙන් පහළ වෙනවා කියලා. වේ භාර පරවතනෙ මේ වේපුල්ල පරුවතයේ යට මේ මැණකති බිලා සක්විති රජික් ලෝකෙ පහළ වෙන කාලිට ඒ පුුණ්්‍යාණු භාවින් රජරුවන්ට ැබෙනවා කෙෙන සඳහන් කරනවා. ඉලකට සඳහන් කරනවා පින්නතුනි මෙතැන ඉඳලා රජ්ජිරුවන්ගේ පුුණ්්‍ය මහෙමේ නිසාම රජුවත මේ මැනිික පැමිණෙනවා මෙ මැනික රජුගේ දජයේ සවිකරලා ඉහෙලටෝසෝ හම චතුරංග සමන්නාගත අන්දකාරයේ තියෙන වෙලාවකට පවා යොදුනක් ආලෝකමත් කරනවා කියලා රජ්ජිරුවන්ගේ චත්ත්‍ර මැනික රදවලා හසටෝෝහම චතුරංග සමන්නාගත අඳුර තියෙන වෙලාවට මොකදද චතුරංග සමන්නාගත අඳුර කියල කියන්නේ කරණ හතරක එකතුවක් වචන අහලා ඇති ඕන තර චතුරංග සමන්නාගත අඳුර කියල කියන්නේ මාසපෝය දවසක මාසිපෝය දවසන කරුවල වැඩිම කල් අපි කියන්නේ ඒ නිසා සමහරු මේ පෝයට කියනෙ කරුවල පෝය කියලා. කරුවල වැඩිම දවස මාස පෝය දවසක. එතකට සාමාන්‍යයෙන් දවසක අඳුර වැඩිම වෙලාව මධ්‍යම රාතරීය. එතකට මාසේ පෝය දවසක මධ්‍යමරාත්‍රී. එදකට අඳුරු දෙකයි. අහස වලාකුලෙන් බරවෙලා තියෙන මොහොතක. අහස වලාකුළෙෙන් බරවුණ හම දවල්ටත් කරුවලයින්නේ. ඇතට මාසපෝය දවස කරුවලම දවස මධ්‍යම රාතරයේ ඊටත් වඩා අඳුර වැඩිවෙන වෙලාව ඒ වෙලාවට අහසත් වලාකුලින් බරවුණ හම කළුවර තුනක් එකතු වෙනවා මහ ගණ කැලෑවක් මැද්දී. මහා විශාල් රූක්ෂ කැලෑවල් මැද්දී දවල්ටත් අන්දකාරයි. කැලැවල් ඇතුළේ දවල්ටත් අඳුරුයි. එතවට දැන් මාසපෝයේ දවසක මධ්‍යමරාත්‍රියයේ අහස වලාකුලෙන් බරවෙලා තියෙන මො හොතක මහ ගණ කැලෑවක් ඇතුළි තැඟෙතකොට අන්දකාරවල් කී ඇද්ද හතරක් එකතු වෙලා මෙන්න එකට තමයි කියන්නේ චතුරංග සමන්නාග තන්දකාරයක් කියලා මෙන්න මේවාගේ අඳුරක් පවතින වෙලාවක මෙ මනි රථනය අහසටේසේ ගොත් මෙ මැනික යොදුනක් අලෝකමත් කරනවා කියලා කියනවා කයි වගේද හිරු පෑගුව වගේ එලියයි ඒ ආලෝකය කොයි තරන්ද කියන කාරණ අව සඳහන් කරනවා මහපොලොයි යන කූමාපවා ඉතාම හොඳින් දර්ශනය වෙනවා කියලා නිදාගෙන හිටපු මිනිස්සු අද එළි වෙනකං නින්ද ගියාද කියලා නැගිටලා වහ වහා කර්මාන්ත පටන්ගන්නවා කියනවා එ කියලා හිරු පැව්ව වගේ පුද්දුම ආලෝකයක් මේ මැනිිකෙන් නෙක් මෙනව මනි රතනය. එතකට සක්විති රජ්ජිරුවන්ට අශ්ෝ රතනය පහළ වුනාගෙන් පස්සේ මෙන්න මේ මානික්්‍යම මේ රතනය පහළ වෙනවා. ලොතුරා බුදුරජාණන් වහන්සේගේ දැක්මගොහොමදගෙන් භාගිතතුන් වහසේ ගැහහි පෙන්වුම චතුරංග සමන්නාගත අන්දකාරය ගැන කතා කරපු නිසා අපි ඒ කාරණාවත් සිහිපත් කරගෙන ඉස්සරහටයමු අවබෝධය වඋද දෙෙසා භාගිතු වහසිර කොච්චර හොඳට පේනවත්ද අ ඒක සඳහන් කරනවා චතුරංග සමන්නාගත අඳුර තියෙන වෙලාවක තෙන් චතුරංග සමන්නාාගත අඳුර මතකයි කළුපාට කරත් එකට සම්පූර්ණ පුරෝණව කළු තල සුදු තල කළු තල කියල ජති දෙකක් තියෙනනවනි සම්පූර්ණ දැම් මේ කරත්තට පුරෝලාතියනෙ කළු ත කරත්තෙත් කළුයි තලත් කළුයි සම්පූර්ණයම කරත්්‍ය පුරෝලා තියෙන තලගොඩේ එක තලෑටයක් අරගෙන දෙකට කපලා අනික් කැෑල්ල එලියට දාල්ලා අර අනික් තලකෑල්ල මේ තලගොඩට දාල්ලා හොඳට කලවන් කරනවා කලවන් කරලා භාගිතුන් වහන්සේට ආරාධනාවක් කළොත් මේ අඳුරේ ස්වාමීනි මෙතන තියෙනවා තලකරත්තයක් මෙ තල ඇතුනි තියනෙනවාම තලගොඩි තියෙනවා දෙකට කපාගු තල ඇයටක එක කෑල්ලක්. මේ කාරන් දෙෙන්ඩ කියලකීවොත් මේ අන්දකාරයේ කෙලින්ම ශ්‍රීහස්්‍ර දහතුූ යොම්වෙනවා කියන්නේ අර තල කෑල්ලගාවට. ඒ තරං අන්දකාරිත් පුදුම විදිහ පෙනුමක් භාගිතුන් ව හසිට තියෙනවා කෙළ සඳහන් කරනවා. අපිට ලං තලකරත්තිේ හරාගෙන තුනී කරගෙන තේරුවත් එකක ඇල්ලොයන් හම්වෙන්නේ හම්වෙෙන්න්නේ නෑහ. එක වාාගිතුන් වහසගේ පෙනුම කොයි තරන් තිවුණුද කියන කාරණාව පැහැදිලි කරන් යි සඳහන් කළේ. ත්‍රේ ඊළංකට රජ්ජිරුවන්ට පහළ වෙනවා මනිරතනයෙන් පස්සේ මනාව පහළ වෙන අනි රථනය තමයි ස්ත්‍රීරතනය සප්ත රතනයක රතනයක් ස්ත්‍රී රතනය. මේ ස්ත්‍රී රතනය වඩා උසත් නෑ ඉතා මිටිත් නෑ හුඟක් මහතත් නෑ හුඟක් කෙට්ටුත් නෑ වඩාත් සුදුත් නෑ හුඟා කලුත් නෑ සීතල දවස් වලට ඇගේ ශරීරය හරීම උණුසුම්. උණුසුම් දවස්වලට ඇගේ ශරීරය හරීම සීතලයි ඇ සම්පූර්ණයෙන් ක්‍රාත්මක වෙන්නේ රජ්ජුරුවන්ගේ සිතවිලිවලට අනුවයි රජ්ජරුවන්ට ඉතාම කීකරු මේ ස්ත්‍රී රතනය. විශේෂයෙන් මේ ස්ත්‍රී රතනය එක්කො උතුරුකුරු දිවෙන් තමයි රජ්ජරුවන්ට ලැබෙන්නේ. ගැන මදී පොල උතුරකුරු දිවයින වැඩම එකක්. රකරු දිවවින තමයිෙක්කො රජරුවන්ට ලැබෙන එහෙමනත්තං ඇය මද්ද රාජකුලේ පහළ වන තරුණයක් කියලා සඳහන් කරලා තියනවා. මේ ස්ත්‍රරයේ රථනය පුුණ්්‍යාණු භාවයෙන්මයි පැමිණෙන්නේ. රජරු ගිහිල්ල මේ විවාහකරගෙන නාවහකරග නෙනවනෙ මේ රජ්ජුරුවන්ගේ පිනට ඇගෙත් පිනට රජ්ජුරූගාවට ඇයම ඇහෙම පැමිණෙනවා. දීගෙනනි කායේ මහා සුදසන සූත්‍රයේ මේ පිළිබඳ තවකරුණු දේර්ගසයෙන් පැහැදිලි කරනවා. තිනි එතකොට සඳහන් කරනවා අ අපි මුලින් සඳහන් කරපු හුඟක් උසත් නෑ ගොඩක් මිටිත් නෑ හුඟක් මහතත් නෑ ගොඩක් කෙට්ටුත් නෑ හුඟක් සුදුත් නෑ බොහොම කලුත් නෑ හැම දේම මධ්‍යම ප්‍රමාණයෙන් යුක්තයි. මනුස්ස වර්ණයට වඩා වැඩිවර්ණයක් ඇයට තියෙනවා. හුඟක් කලුත් නෑ කියකීවට. මනුස්සයන්ගේ යම්සේ ප්‍රියමනාප වර්ණයක් තියෙනවද ඒ සියලුව ප්‍රියමනාප වර්ණ ඉක්මෝල ඉතාම වර්ණවත් ඔබ පැහැදිලි කරනවා ඒක් කොච්චර වර්ණවත් වනොත් දෙවියන්ගේ වර්ණයනං ඉක්ම වන්නේ ඉක්මෝ අන්නෙත් නෑ කියලා එළඟ සඳහන් කරනවා විශේෂයෙන් රජ්ජුරූ මේ ස්ත්‍රී රථනය ක්‍රියාත්මක වෙන්නේ කොයි විදිහටද ජුරුවන්ගේ හිතට අනුව ක්‍රියාත්මකයනවා රජු හිතන්නේ මොනවිදිහටද ඒක නෑය එකඟයි. ඉතාම මරුදු ඉස්පර්ශයක් ඇගේ ශරීරයේ තියෙන්න්නේ අං ඒ නිසා ඉස්ත්‍රී රථනය සාමාන්‍ය ස්ත්‍රේකට නැති ඉතාම උසස් ගුණදහම් වොලින් යුක්ත ස්වාමයාට ඉතාම කීකරු ශරීරයෙන් නිරන්තරයෙන් සඳුන් සුවඳ හමනව ඇගේ මොකයක් නිරන්තරයෙෙන් මහනිල් මල් සුවඳ හමනවා නැත්ත මාලිගා විදදිිනිදාටයුතුවලට ගිය හම සියලු දෙනාටුම පස්සෙ නිදාගන්නවා. හැම කෙනෙකුටම කලින් අවදි වෙනවා. කළ යුත්තේ මොනවාද ඒ සියල්ල මනාව හොයලබල්ල කරනවා. මේ නොයෙක් ගුණංගවලින් ස්ත්‍රී රතනය සමන් වෙතයි. මේ ස්ත්‍රී රතනයට මේ ලෝකෙ ඉන්න කිසිම රතනයක් සමානවෙන්නේ නැහැ. අනික් සිම ර ස්ත්‍රී රතනයට සමාන වෙන්නේ. නැ ඒත් රං උත්තම රතනයක් රජිරුවන්ට පහළ වෙන ස්ත්‍රී රතනේ. ඊට පස්සෙ පෙන්නතින හයවෙනි රතනය ගෘහපති රතනයේ. ගිගෘහපති රතනය කළෙකෙන රජිරුවන්ගේ රාජීීම හිටපු එක් තර සිටුවරීක්. රජු සක්විති වෙනවාත් එක්කම මොහුට පහළ වෙනවා පරචිත්ත විජානන ඥානය අන්ගේ ඥානයේ නිසා. ට පුලහන්කම තියෙනවා විශේෂෙන් චක්‍ර රථනය පහළ වෙන කාලෙ තමයි මේ ගෘහපති රතනය පහළ වෙන්නේ. මෙයාට පුළුවහන් යොදුනක් පමණ යට මහපොල විතියන සියලූම නිධාන දකින්න පුළුවවා. ක හාරලා එනවනි මේ පොළොව බලාපු ගමන් සැතපුම් දළවශයෙන් දහයක විතර යට වුනත් තියෙන ඕ නෑම නිධනයක් මෙයට අඇස්තිකර කේනවා. අහස බැලුවත් ආහසෙත් ඒවාගේ තියෙන නිදහන මෙයා ගැස් දෙකට පේනවා එනිසා රජිරුවන්ට ගිහිල්ල කියනව මහ රජ්‍ය ඔබ වෙහෙසෙන්ටිපා මෙ රාජ්‍ය පාලනය කරන්න යම් ධනයක් අවශ්‍යද ඒ ඕනෑම ධනය සපයන්ඩ මට පුළුුව කියන කාරණාව ප්‍රකාශ කරඩ රජිරුවන්ට ඉන්නවා මොන රතනයක් ද ගෘහපති රතනය හයවිනි රතනය ඊලඟට පිඳතන සඳහන් කරනවා හත්තෙන රතනය තමයි රජ්ජිරුවන්ගේ පරිනායක රතනය. කට් පරිනායක රතනය කියල කියන්නේ. සක්විදි රජකුට ඉන්නවා පුත්තු දාහක්. අංි පුත්තුදාහින් වැඩිමල්මකතාට තමයි පරිනායක රතනය කියල කියන්නේ. මෙ පරිනායක රතනය රජරුවන්ගේ ගේේෂ්ඨ පුත්‍රයා චක්‍ර රතනය පහළවීමත් සමගම අතිරේක ප්‍රඥා ව්‍යත්භාවයක් ඔහුට පහල වෙනවා. අතිරේක ප්‍රඥා ව්‍යත් බවක් පහල වෙනවා. ඒ කියන්නේ පින්නතුනී දොලොස් යොදුනක ඉන්න පිරිස තම හිතිං දැනගණ්ඩ පුළුහන් පරචිත්ත විජාණනයක් තියෙනවා. දොළස් ුදුරක් කියලගෙන හැතක්ම එකසී විස්සක් හෙතරේ. ඒ හැතැක්ම එකසය විශ්සක් පමණ වපසරියක ප්‍රදේශයේ ඉන්න මිනිස්සු. මොනවද හිතන්නේ මොනවද කරන්නේ මොනවද කියන්නේ. ඒ සියල්ලම දැනගණ්ඩමෑයට පුළුවන්.ඒවගේ හැකියාවක් තියෙනවා. එකකයි පරචිත්ත විජානයක් තියනවා කිය සඳහන්කළේ ඉළඟ්‍ර සඳහන් කලා කෞ්ද ළඟ ගණ්ඩෝඕනේ කවු්ද දුරස්කරණ්ඩෝනේ ආදී සියල්ලමත් ඔහුට වැටේෙනවා එකගන් මන්ට හිතවත් කෞද තමන්ට අහිතවත් කෞුද රජුට හිතවත් කෞදද අහිතවත් කෙනෙක් ඉන්නවාද ඒ සියල්ලමත් වැටහෙනවා රජුරුව වෙතට ගිහිල්ල මේ පුතා කියනවා? මහරජ අල්පෝත්සුක වේවා ඔබ මහන්සේෙන් දෙපා මහරජ. ඔබ විවේක ගන්්ඩ. මම ඔබවහන්සේ වෙනුවෙන් මේ රාජ්‍ය පාලනය කරලා දෙන්න. රාජ්‍යයක් පාලනය කරනවා කියනෙක වන්නතුන සුළුපටු ක්‍රියාවක් නෙමේනේ. කොයි තරන් රාජකාරීතියෙන්වද. එදට මහරජිරුවන්ඩ කියනවා ඔබහන්සේ සැප ගණන් සැපවිඳින්ඩ ඔබහන්ස විවේක ගණ්ඩ. පාලන්තන්ත්‍රයේ සියල්ලක්ම මම කරලා දෙන්න. ඒ නැතිකට සක්විති රජ්ජිරුවන්ට වෙහෙසෙන්ට මහන්සිවෙන්ඩ හොයන්ඩ බලන්ඩ හිතන්ඩ මතන්ඩ මමුකුත් නෑ බොහෝම නිදහසේ බොහොම විවේකීව හරි සතුටින් සියලු සම්පත් භුක්තිවිඳවිඩ වාසය කරණ්ඩයි රජ්ජිරුවන්ට තියෙන්න්නේ. කැබෙක් අවදාවත් සක්විති රජිරුව වැරදි දෙයක් නං හිතන්නෙම නෑ. වැරදි දෙයක් නං කරන්නෙම නෑ. ඒෙම දවසක සක්විති රජිරුව පන්සල් නං ගඋල්ලගනය කරන්නෙම නෑ මේ ලෝකෙ තියෙනවනං යම් රාජ්‍ය සමුදායයක්ක සියලු රාජ්‍යයන් සක්විති රජරුවන්ට යටත් හැම රජෙක්ම තමන්ගේ රාජී සක්විත රජරන්ට බාර දෙෙනවා. ඒ බාර දුන්න හම රජිරු කියනවා නැපා ඔබේ රාජ්‍යෝ බමතියගන්ට. හැබැයි නීතියක් යටති රාජ්‍යපාලනය කරනමකක්ද පන්සිල් උල්ලංගනයේ කරන්නෙ පා පන්සල් ැගෙන රාජ්‍යි කරන්ඩ කියලා ඔහුගේ රාජ්‍යය ඔහුටම වාරදීලා රජ්ජිරුව යනවා. දේහින්ද සක්විති රජරූ ඉතාම සිල්වත් කෙනෙක්. මහාපුරුෂ ලක්ෂණ තිස් දෙකම තියෙනවා. පාරමිතා පුරන්්ඩ ඕන සක්විති වෙන්ඩ. ලෝතුරාබුදු කෙනෙකුත් සක්විති රජකුත් දෙන්නෙක් එකට ඉන්නෙ නෑ. සක්විති රජවුරු පහල වෙන්නේම ලොෞතුරා බුදුරු පහල නොවෙන කාලවල. ුදුරජාණන්හන්ස පහළ වෙන කාලේ සක්විති වෙඩ පින්තියෙන කෙනෙක් පහල වුුණොත් සක්විති වෙඩෙන යනි වාරයෙන් මහන වෙන්වා. අපේ බුදුරජාණන් වහසගේ ශාසනයේ සක්විති වඩ පින්තියනනාෑ තවකීදිනෙ කිටි අද බෝෂතාණන් වහස අරෙන්ඩ සක්විති වෙන්ඩ පින් අරගනාපු තව දෙන්නෙ කිටිය. එ දෙන්නටම දෙතිස් මහාපුරුෂ ලක්ෂණම තිබුණා කවදේ දෙන්න බුදුරජාණන් වහන්සගේම මල්ලි නන්ද කුමාරයයි ගේ මහ බෝසතනන් වහසගේ පුත්‍රාතනය රාහුල කුමාරයේ දෙන්නටම දෙතිෙස් මපපුරු ශලක්ෂණ තිබුණ නමුත් කවුරුවත් සක්විති වනේ නෑ දෙන්නම පැවිදිලා රහත් වෙලා සංසාරීවර කළ. සක්විති වෙන්ඩ පින්කරල තිබනත් සක්විති රජ්ජිරූ සංසාරීවර කරලද සංසාරීවර කරල නෑ. සක්විති රජ්ජිරුූ අපා යන්නේ. සක්විති රජර බොහෝවෙලට බම්ඹලෝ තම උපදන්නේ දෙව්ලෝ බඹලෝ උපදින්නේ. නමුත්තිං ආව්‍ය පිරිහිලා 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 කුසල් විවර වෙලා ඉවරවෙලා නිරේටත් යනවා. අන්න ඒකයි අපේ භාගිතුන් වහසේක වරක් පාර හරහා ගමන් කරන කූමිරලක් දැකලා කුමිැන ෙරීන් කියල සඳහන් කරන්නේ ගෙරීන් කියල කියන්නේ පින්නතින කොඩයින්ට තැන නේද කොඩැයි කිය ජාතය කින්වා කල්ලුකූම්ඹි වගේ. ලිගමිර හ පන්න හැබයි කොඩයි හපනවා. කොඩයි කියල කූමි ජාතියක් ඉවා. එක් කොඩයි රා නැක් පාරමාරුවනවා. භාගිතුන් වහස කොඩැයි දිහා බලාගෙන ඉදලා සිනහවක් පහල කළා. අනන් දහාමුදුරුවන් වහසේ ඇතුළු භික්‍ෂූන් වහසල හනවා ස්වාමී නිසිහැනි සිනහ පහල කළා මොකද හේතුව කියලා. දැන ඇති භාගිතුන් වහසනේ ඉස්සරහිම වඩින්නේ. එදවට ාගිතුන් වහස සිනහා වන බව කොහොමද පිටි පසේ වඩිනාය දන්නේ. සඳහන් කරනවා ධන්තධාතුන් වහසලා විවෘත වෙනවාත් එක්කම එන් විහි දෙෙන සුදෝ සුදු බුදුරැස් භාගිතුන් වහසගේ ශීර්ෂ දහතු වටේ තුන් ්‍රව්මක් කැරකිෙනවා කියලා. දට දකින මේ සුදදු බුදුරැස් විහිදිලා තියෙන්නේ අනිවාරයෙන් සිනාපහල කළා. ඒක දැනගෙන යහන් ඇයි සිනහ පහල කළේ කියලා. එතටර ගෙරීන් ගරෑන පෙන්නලා කියව මහණෙන සක්විති නොවිච්ච එක් කෙනෙක්කත් මෙතනැනෑ කියලා. කලක සක්විති අදකූමියෙක් සංසාරි හැටි. අගේ නිසා නමුත් සක්විති කෙලකෙන හරි ආනු භව සම්පන්න කෙනෙක්. එතට මේ රතන හතම ගැන කතා කර ලබින්නතුන මේ සඳහන් කලේ බුද්ධ රතනයේ මේ සියලු රතනයන්ට වඩ උසස් කියන කාරණාව පැහැදිලි කරන්ඩයි. අ ඒනිසා චක්‍රරතනය හත්ති රතනය අශ්රතනය මනිරතනය, ස්ත්‍රේරතනය ගහපති රතනය පරිනායක රතනය කියන රතන හත මේලෝකෙ කිසිම රතනය කට සමාන කරඩ බැරි රථන හතක් නමුත් සඳහන් කරනවා යමක් පිළිබඳව හැකියාවක් නැද්ද. සමාන කරල තීරණය කරන්ඩ පුළහංකමක් නැද්ද. සී අයි දාහයි කෝටියයි කියලවත් අගයක් දෙන්න හැකියාවක් නැද්ද නමුත් මේ රතන හතෙන් එක රතනයක්වත් භාගිතුනු හසිනන් සමාලනය. මෙ සියලු රතන ඉක්මෝනොවා භාගිතුන වහැසි කියන එකයි මෙතන සඳහන් කරන්නේ. එනම් බුද්ධ රතනය මේ ලෝකයේ කොයි තරන්නම් ශ්‍රේෂ්ඨ රතනයක් ද. ඒය රතන භාවේ මේ රතන සූතරයේ තවත් විශේෂ වශයෙන් කරුණු දක්ව දක්ව පැහැදිලි කරන්නේ මේ සූත්‍ර දේශනා ඇතුළේ ඉදම්පි බුද්ධේ රතනම් පනීතන් කෙල දේශනා කරපු ගාතා රතනයම්ම කීපයක්තියෙනවා මේ රතන භාවයඒ පැහැදිලි කරන්න. එන ශ්‍රද්ධ වූපදවා ගණ්ඩ ලොෞතුරා බුදුරජාණන් වහන්ස කියල කියන්නේ කෞුද කියන කාරණාව තව තව දැන ගණ්ඩ. බුදුගුණ භාවනාව වඩන්ඩ බලාපොරොත්තුවෙන කෙනෙකුට මහා ලොකු උපකාරයක් මේ රතන සූත්‍ර දේශනාව.ඇද බුදුගුණ වඩනව කියින් හරි සංකීර්ණ භාවනාවක් බුදුගුණ භාවනාව කියල කියන්නේ. සරල සාමාන්‍ය භාවනාවක් නෙමෙයි සංකීර්ණ භාවනාවක් මොකද බුදුගුණ වැඩෙන් බුදුගුණ දැනගැන්ඩුව නෑ. එද ලොෝතුරා බුදුරජාණන් වහන්සේ කියන්නේ කෞුද කියලා දැනගණන්ඩ කැමැති කෙනෙකුට මේ රතන සූත්‍රයේ මේ විස්තරේ මංහිතන්නේ අත්තිශයිීම වැදෙන. නි එවන් උතුම් භාග්‍යතුන් වහන්සිගේ රතන භාවයි පැහැදිලි කරෙන. උතුම් වූ රතන සූත්‍රදේශනාවේ විසි හතරවෙනි ධර්ම දේශනාව මේ විදිහෙට අපි නිමාකරණ්ඩයි බලාපොරොත්තු වෙන්නේ